මෙරට රංගුම් කලා සංස්කෘතියේ උරුමයක් ලෙස සැලකෙන රූගඩ රංග කලාව පිළිබඳව කතා කරන විට අපට නිතැතින්ම සිහියට නැගින්නේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයට අයත් අම්බලංගොඩ ප්‍රදේශයයි. එසේ අම්බලංගොඩ ප්‍රදේශය අදටත් රූගඩ රංග කලාවට උරුමකම් කියන සංස්කෘතියක් මුසු වූ පරිසරයක් අත්විඳින්නට හැකි වී ඇත්තේ ඊට අනුබද්ධව සංචාරක ව්‍යාපාරයද එම කලාපය තුළ ක්‍රියාත්මක වන නිසාය. ඒ බව සනාථ කරමින් දේශීය හා විදේශීය සංචාරකයින්ට නවාතැන් ගැනීමට බොහෝ තැන් එම ප්‍රදේශය තුළ ස්ථාපිත කර ඇති අතර එහි සංචාරය කළ අප කණ්ඩායමටද එක් දිනක නවාතැනක් ලෙස තෝරාගත්තේ එම ප්‍රදේශයටම ආවේනික නමකින් යුත් රූකඩ හෙරිටේජ් බංගලාවයි. ඉංග්‍රීසි භාෂාවෙන් හෙරිටේජ් යන වචනයේ පරිසමාප්ත අර්ථයට අනුවම උරුමය හුවා දක්වන එම ස්ථානය වසර 130කට වඩා ඉපැරණි අභිමානය දිස්වන වලව්වක් යොදාගෙන ස්ථාපිත කර ඇති ආකාරය ඉතාමත් දැකුම් කලුය. මෙරට ඉතිහාසයේ යටත් විජිත සමය යළි සිහි ගන්වන එම වලව්වේ පැරණි උරුමක්කාර ස්වරූපයට හෝ එහි නටබුන් වලට කිසිදු හානියක් නොවන අයුරින් එම ඓතිහාසික වලව්ව සංචාරක බංගලාවක් ලෙස නොහොත් නිවාඩු නිකේතනයක් බවට පරිවර්තනය කර ඇති ආකාරයද මනරම් දසුන් ගෙන දෙන්නා. ප්‍රදේශයට ආවේනික රංග කලාවට උරුමකම් කීමටත් මානව වර්ගයාගෙන් පැවත ආ උරුමය පිළිබඳව සඳහන් කිරීමටත් යන කාරණා දෙකම ඇතුළත් කොට මෙම නවාතැන් පොළ රූකඩ හෙරිටේජ් නමින් හඳුන්වන්නට ඇතැයි මාහට පුද්ගලිකව හැඟී යන කාරණයක්. මාදුවංගට මුහුණලා පිහිටා ඇති මෙම රූකට හෙරිටේජ් බංගලාවේ නවාතැන් ගන්නා අයට කඩුලාන පරිසරය පිළිබඳව උරුමකම් කියන
මාදුගංගේ බෝට්ටු සවාරියක් යාමටද අවස්ථාව උදා කරගත හැකිය. ටේජ් බංගලාවේ සිට මාදුගඟට යාමට වනලෑම මැදින් සකස් කර ඇති මාවතද අතිසුන්දරය. මාදුගඟේ බෝට්ටු සවාරියක් ගොස් මාදුගඟ ආශ්‍රිත සුන්දර පරිසරය අත්විඳීමට අපිටද දැඩි උවමනාවක් තිබුණද එම අවස්ථාව අවාසනාවන්ත ලෙස අපිට අහිමි වූයේ පරිසරය පිළිබඳව තීරකරයා වන වැස්ස හරස්සු නිසා බව කනගාටුවෙන් වෝද කිව යුතුය. ඒ නිසා පාරිසරික මෙන්ම මානව වර්ගයාගේ උරුමයන් සහ මෙරට සංස්කෘතිකයේ උරුමයන් ගැන දසුන් එක් කරගත හැකි ස්ථානයක් ලෙසද රූකට හෙරිටේජ් සංචාරක නැවතුම් පොළ හඳුන්වන්නට හැකිය.